හොඳයි, මේ වීඩියෝ එකේදී මම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම් කොහොමද අපි නිර්මාණය කරන මෙතඩ්ස් වලට පැරාමීටර්ස් පාස් කරන්නේ සහ වැලියු රිටර්න්ස් කරන්නේ කොහොමද කියන එක. මොකද මම දැනට මේ වනතෙක් කතා කරපු හැම මෙතඩ් එකකම void, ඒ කියන්නේ රිටර්න් ටයිප් එකක් නැති විදිහට තමයි කතා කරේ. හරිද? රිටර්න් කරන්නේ නැහැ කිසිවක් කියන එක. එකයි void කියලා ගත්තේ. හරිද? දැන් මම රිටර්න් ටයිප් එකක් තියෙන මෙතඩ්ස් පාවිච්චි කරලා කොහොමද රිටර්න් කරන්නේ කියන එකත් කියලා දෙන්නම්. ඒ වගේම අපේ මෙතඩ්ස් වලට පැරාමීටර්ස් පාස් කරන්න. කියන්නේ පැරාමීටර් එකක් කොහොමද පාස් කරන්නේ? අතරම මෙතඩ් එකකට නිකන් මොකුත් print කරන්න නම් අපි ගන්න එක ඊතරම් ප්‍රයෝජනයක් නැහැ. ගොඩක් තුරට අපි ගන්න මෙතඩ්ස් වලට පැරාමීටර්ස් පාස් කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒකට තමයි අපිට අවශ්‍ය විදියට කියන්නේ ප්‍රායෝගිකව පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම්ස් වලදී අපි නිතරම මේවා පාවිච්චි කරන. හොඳයි, අපි කෝඩින්ග්ස් වලට යමු. කොහොමද මේක කරන්න කියන එක බලන්න. හරිද? පරණ ක්ලාස් එකම ගන්නවා. පරණ ක්ලාස් එක. මෙතකොට මට ඒ කියන්නේ කම්පයිල් කිරීම සහ ඉන්ටර්ප්‍රිට් කිරීමට අදාළ දේවල් මට අයියා ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පරණ එකම ගත්තම. හරිද? හොඳයි, ඔයාලට නැත්නම් පරණ එක දැන් ක්ලෝස් වෙලා තියෙනවා නම් ඒක ආයෙ ඕපන් කරගන්න ඉන් ඒක කරන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ, දැන් මම චේන්ජ් කරපු එක ඔයාට දැන් ඔයාගේ ෆෝල්ඩ එක තියෙන තැනට ගිහින් ඩෙස්ක්ටොප් එකේ නම් ඩෙස්ක්ටොප් එකේ ගිහින් ඔයාගේ ඒ ක්ලාස් එක බලනවා, සේව් කරපු එක. දැන් .java ෆයිල් එකක් විදියට තියෙන්න ඕන. මේ .java ෆයිල් එකක් ක්ලාස් ෆයිල් එකක් අනිවාර්යෙන්ම මම මේක අනිවාර්යෙන්ම ඇදලා දාගන්න. හරිද? මොකද චේන්ජ් එකක් වෙන්නේ නැහැ මොකද තියෙන එකම නිසා. හොඳයි, මම දැන් මෙතඩ්ස් කොහොමද පාස් කරන්නේ, මෙතඩ් එකක් ඉස්සෙල්ලා ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා දැනගන්න පාද. හරිද? දැන් මම මේ මේන්, ඇත්තට මේකට අපි කියනවා මේන් ක්ලාස් එක කියලා. හරිද? මොකද මේන් මෙතඩ් එක තියෙන ක්ලාස් එක. අපිට තව ක්ලාස් ක්‍රියේට් කරලා ඒ වගේ තියෙන මෙතඩ්ස් රන් කරගන්නත් පුළුවන්. මම මුලින්ම මේක ඇතුලේ මෙතඩ්ස් කිහිපයක් ගන්නම්. පබ්ලික් ස්ටැටික් එකෙන් ගමු. මොකද ස්ටැටික් එකෙන් ගත්තට පස්සේ මට අවශ්‍යතාවයක් නැහැ ඔබ්ජෙක්ට් ක්‍රියේට් කරන්න. හරිද? එතකොට මට නිකම්ම ගන්න පුළුවන්. ඒ නිසා ස්ටැටික් void නෙමෙයි, මම int කියන ටයිප් එකෙන් ගන්නවා. int sum කියලා ෆන්ක්ෂන් එකක් ගන්න එකතු කරන්න. හරිද? ඒක අවශ්‍යතාවය අනුව, ඒ කියන්නේ විවිධ මම ෆන්ක්ෂන්ස් ටිකක් පාවිච්චි කරන විදිය කියලා දෙන්න. මොකද ස්ටැටික් එකක් ගත්තා. මොකද මෙතන ලේසි මට ඔබ්ජෙක්ට් ක්‍රියේට් කරන්නේ නැතුව. එතකොට මම පැරාමීටර්ස් දෙකක් ගන්නවා. first value f value කියලා ගන්නම්. second value එක s value කියලා ගන්නවා. අනිවාර්යෙන් return type එක, يعني variable එකේ type එක තියෙන්න වෙනවා. int s value. හරිද? s value කියන්නේ second value කියන එක, f value කියන්නේ first value කියන එක. එතකොට මම මෙතන ඇතුලේ තවත් variable එකක් ගන්නවා s කියලා. හරිද? f value plus s value. හරිද? return කරනවා s. මේක තියෙන විශේෂත්වය තමයි මේ return කරන value එක, හරිද, මේ function එක call වුණාට පස්සේ එළියට දෙනවා return value එක. හැබැයි return value එක ගන්න නම් අපි නිකම් function එක call කරලා හරියන්නේ නැහැ. මම ඒක කරන විදිය පෙන්වන්නම්. දැන් අපි නිකම් function එකක් call කරමු. sum හරි, මේ විදියට නිකම් function එක call කරාට මේ return value එක දෙන්නේ නැහැ. හරිද? මේක ඇතුලේ තියෙනවා නම්, හරි ඉස්සෙල්ලා අපි මෙහෙම කරමු. මේක ඇතුලේ තියෙනවා නම් ඇත්තටම ඔය නිකම් print වෙන statements ඒවා print වෙනවා. නමුත් return value එක දෙන්නේ නැහැ. අපි මුලින්ම මේ විදියට කරලා බලමු. compile කරන්න. error එකක් තියෙනවා. හරි. error එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද මේකේ තියෙන මේවට අපි අනිවාර්යෙන්ම values දෙන්න වෙනවා.
හරිද? දැන් අපි නිකන් ගත්තා වගේ නෙමෙයි පැරාමීටර්ස් තියෙද්දී පැරාමීටර්ස් වලට වැලියු එකක් දෙන්න. මොකද මේක පළවෙනි වැලියු එකට මම 12ක් දෙන්නම්. දෙවෙනි වැලියු එකට 15ක් දෙන්නම්. මේ වැලියුස් අනිවාර්යයෙන්ම පාස් කරන්න වෙනව නැත්නම් වැඩ කරන්නේ නැහැ. මොකද ගොඩක් දේ එක සැරේට කරන්න ගියාම එහෙම වෙනවා. දැන් බලමු. compile කරන්න. ඊට පස්සේ compile කරාට පස්සේ java c කියන compile එකෙන් මගේ මෙන්න මේ main class එක .java file එක compile කරා. ඊට පස්සේ හැදෙනවා මෙතනින් .class file එකක්. හරිද? ඒ කියන්නේ byte code එක extension එක .class. හරිද? මම ඒ class කෙනෙක් ගන්නෙ නැහැ. මම ඒක දැන් interpret කරනවා. මොකුත් print වෙන්නේ නැහැ. හරිද? ඔයාට මොනවම හරි print කරගන්න ඕන නම් දැන් ඇත්තටම මොකුත් print වෙන්නේ නැත්තේ නිකම්ම call කරපු නිසා. හරිද? මේ return type එකක් තියෙනකොට නිකම්ම call කරොත් මේ return type එක call වෙන්නේ නැහැ. ඒක වැදගත්. අපි නිකන් print කරන්න තියෙන string එකක් වගේ නම් ඒවා print වෙනවා. system.out.println sum method called කියලා දාමු. හරිද? sum method called. දැන් මේ විදියට අපි call කරත් අපේ මෙන්න මේ කොටස print වෙනවා. නමුත් මේ return value එක විතරයි දෙන්නේ නැත්තේ. හරිද? බලමු. compile කරන්න. එතකොට ඒ හැදුණු byte code එක interpret කරන්න. මේක වෙනවා. නමුත් මේක එන්නේ නැහැ. මේ වගේ වෙලාවට අපි පාවිච්චි කරන ක්‍රමය තමයි system.out.println කියලා කෙලින්ම දාන්නත් පුළුවන්. ඒකත් හොඳයි. system.out.println හෝ print කියලා දාලා මේකත් හොඳ ක්‍රමයක්. මෙහෙම කරාමත් return value එක දෙනවා. හරිද? බලන්න 27 කියන එක දෙනවා. ඒ වගේම මේකත් ගන්නවා. හරිද? හරි. අපි සාමාන්‍යයෙන් return value එකක් තියෙන වෙලාවට කරන්නේ මේ විදියට නෙමෙයි. හරිද? return කරන්න ඕන value එක s නේ. s කියන්නේ integer type එක. අපි integer type එකේ variable එකක් මෙතන create කරනවා. ඒක මේ function එකට function එකේ value එක ඒකට assign කරනවා. හරිද? int value කියලා දාමු. value එක. හරි. මේ විදියට අපි ගන්නවා. හැබැයි මේ විදියට ගත්තා කියලා මෙතෙන්දී අපිට මේකක් print වෙනවා. හරිද? මේකේ තියෙන අනිත් ඒවාත් print වෙනවා return value එක වගේ. මේක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි system.out.print println කියන එක දාලා ඒක ඇතුළෙම මේ value කියන එක ගන්නවා. හරිද? මොකද මේවා මේ විදිහට ගත්තේ මම static method නිසා object create කරන්නේ නැතුව. හරිද? එතකොට අර විදිහටම ලස්සනට run වෙලා එනවා. නමුත් ඒක වට change එකක් දකින්නේ නැතුව ඇති මම මේක මේ ප්‍රමාණයට විතරක් අරගෙන save කරලා පෙන්වන්නම්. change එක. මොකද කලින් එකයි මේකයි එකම වුණාම හිතා ගන්න බෑ වැඩ ගන්නවද නැද්ද කියලා. තැක්ක නේද වැඩ ගන්නවා. හොඳයි. මේ මම කතා කරේ මේ main class එක ඇතුලේනේ. මොකද අපි main class එක ඇතුලේ කතා කරන්නේ වනේ මේ පොඩි java codings වල අපි වෙනම class තමයි පාවිච්චි කරන්නේ. හරිද? class a කියලා ගන්නම්. වෙන class එකක් create කරලා ඒක ඇතුලේ මොකක් හරි method එකක් create කරන්නම්. public int. මොකද return type ගොඩක් තියෙනවා. හරිද? integer, doubles, float මම අර කතා කරපු හැම data type එකක්ම ගන්න පුළුවන් string එකක් වුණත්. නමුත් මම මෙතන integers වලින්ම public int max value කියලා max value. සාමාන්‍යයෙන් method එකක නම් අපි m. හරිද? මේ විදිහට ගන්නවා. මේක හැබැයි static method එකක් නෙමෙයි මම ගත්තේ. ඒකත් බලන්න. මෙතනදී මම ඒ කියන්නේ පැරාමීටර්ස් දෙකක් කියන ඔයාලට ඕන තරම් පැරාමීටර්ස් ගන්න පුළුවන්. හරිද? ඕන නම් එකක්, ඕන නම් දෙකක්, ඕන නම් තුනක් කැමති ගණක්. දැන් මම මෙතනදී ගන්නවා පැරාමීටර්ස් දෙකක් int x සහ int y කියලා.
අපි හිතමු x විශාලයි කියලා y ට වඩා. එහෙනම් system.out.print ln net. අපි අලුත් value එකක් ගන්නවා integer type එකෙන් s කියලා. හරිද? හැබැයි මේකට value එකක් අපි assign කරන්න ඕන. ආරම්භයේ default value එකක් විදිහට මම බිංදුව assign කරනවා. එහෙම නොතින් s ට මම assign කරනවා විශාල value එක වෙන x කියන එක. හරිද? ඊට පස්සේ else, ඒ කියන්නේ x විශාල නොවුනොත් y ට වඩා, ඒ කියන්නේ y නම් විශාල. else එහෙම වුනොත් මොකද? ඒ කියන්නේ මේ brackets තිබුණා නැතා කියන එක ප්‍රශ්නයක් නැහැ. එකාගයක් නම් තියෙන්නේ. හරිද? ඒක මම දාන්නම් නැත්තම් තේරෙන්නේ නැති නිසා. එහෙම වුනොත් x ට assign කරනවා y යගේ. ඊට පස්සේ මෙතනින් return කරනවා. return කරනවා මොකක්ද? max value is කියලා දාලා plus s. හරිද? මෙතනින් මේ විදිහට brackets කරන්න. එතකොට මේ function එක ඔයා call කරාට පස්සේ values දෙකකුත් එක්ක ඒකේ max අගය ගන්නවා. දැන් මම මේ function එක call කරපු එක remove කරනවා. function එක තියෙනවා. හරිද? මේ function එක තියෙනවා. නමුත් මම මේ තිබුණා කියන එක අදාළ නැහැ. ඔයා main method එක තුල call කරලා නැත්නම් මේවා ගන්නෙ නැහැ. හරිද? ඒක දැනගන්න ඕන. හොඳයි. දැන් මට මේක පුළුවන් ද නිකම්ම ගන්න? මේක static වුණා නම් ගන්න පුළුවන්. මම static ම දෙන්න ගන්න පුළුවන් class name එකත් එක්ක. static නොවේ නම් ඔයාට object එකක් අනිවාර්යයෙන්ම create කරන්න වෙනවා. හරිද? new a මෙන්න object එකක් create කරා. ඊට පස්සේ මේ object එකට අනුව simple a dot මෙන්න මේ max value කියන function එක මම call කරනවා. අනිවාර්යයෙන්ම මට values දෙකක් දෙන්න වෙනවා 12යි 45යි වගේ. දේලා බලමු. හරිද? return කරානේ. හොඳයි return කරා නම් දැන් print වෙන්නේ නැහැ කියලා මම කිව්වා. මතකයි නේද? ඒක නිසා මේක මම විශේෂිත integer type එකේ පොත return කරන integer type එකේ value කියන variable එකට මම මේක assign කරලා, ඒ කියන්නේ assign කරලා ඊට පස්සේ මම මේක print කරනවා. system.out.print ln දාලා මේක ඇතුළට මම දානවා මෙන්න මේ value කියන එක. අපි save කරමු. save කරලා බලමු කොහොමද run වෙන්නේ කියලා. ssin y කියන එක හරි අවශ්‍යයිලු. ඔව් මෙතන semicolon එක අවශ්‍යයි නැත්නම් වැරදි. ආයෙත් බලමු. string cannot be converted at the මොකද string එකක් අපිට බෑ මෙතන දාන්න. හරිද? max value කියලා එහෙම string එකක් ගන්න බෑ. මොකද return කරන එකක් නේ. ඒක මගේ අතින් වැරද්දක්. අපි maximum value එක මොකක්ද කියන එක දැන් බලමු. එතෙන්ට අපි හොඳයි ඉස්සෙල්ලා බලමුකෝ type කරලා. හොඳයි. හොඳයි maximum value එක 45 කියන එක එනවා. අපි මෙතන call කරද්දි තව දෙයක් දාලම call කරමු. value එක දැන් මෙතන අපිට පුළුවන් නේ maximum value is මෙතන concatenation operator එක දාන්න. ගැටලුවක් නැහැ නේ. හොඳයි දැන් බලන්න ආයෙත් run කරලා. හොඳයි maximum value එක 45 කියලා එනවා. දැන් ඔයාට මේ values දෙක change කරලා බලන්න පුළුවන්. මේකට 85ක් විතර දීලා 65ක් 67ක් දීලා බලන්න මොකද්ද maximum value එක වෙන්නේ කියලා. හරිද? ඒ විදිහට change වෙනවා. මේක දැනගන්න ඕන දේ තමයි දැන් පළවෙනි එක මම පැහැදිලි කරා හරි කියලා හිතනවා. දෙවෙනි එකේදී මම class එකක් create කරා. ඒකේ ඒක ඇතුලේ
මෙතඩ් එකකුත් ක්‍රියට් කරා. ඒකේ වේරියබල්ස් දෙකක් ගත්තා. ඒකෙන් මම මොකක්ද මේ ලොකු වැලියු එක නැත්තම් විශාල වැලියු එක කියලා හොයන්න තමයි මේක පාවිච්චි කරන්නේ. හරිද? වේරියබල් එකක් ගත්තා s කියලාත්. if x විශාල නම් yට වඩා, ඒ කියන්නේ විශාලගේ x. එහෙනම් s ට මේ x අගේ සයින් කරා. එහෙම නොවෙනව නම් y තමයි ලොකු වගේ. එහෙම වුණොත් s ට y කියන එකේ සයින් කරා. මම රිටර්න් කරා s. මොකද රිටර්න් කරන්නේ? මෙතන රිටර්න් කරන්න අනිවාර්යයෙන්ම මෙතන තියෙන ටයිප් එක, ඉන්ටිජර් ටයිප් එක. ඒ වගේම මම දන්නව දැන් මේ මෙතඩ් එක ස්ටැටික් මෙතඩ් එකක් නෙමෙයි. එහෙනම් වෙන ක්ලාස් එකක තියෙන්නේ. මට මේ මෙතඩ් එක කෝල් කරනවා නම් කරන්න තියෙන එකම ක්‍රමය තමයි ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරලා මේ a කියන මෙතඩ් එක පාවිච්චි කරලා. ඒක නිසා මම a ගෙන් ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරා, සිම්පල් a කියලා අරගෙන. ඒ ඔබ්ජෙක්ට් එක හරහා මේ මෙතඩ් එක කෝල් කරා. හැබැයි මේ මෙතඩ් එක කෝල් කරාට රිටර්න් වැලියු එන්නේ නැති නිසා මම ඒක වෙනම වේරියබල් එකක් ක්‍රියේට් කරලා ඒ වේරියබල් එකට දැම්මා, ස්ටෝ කරා. හරිද? ඊට පස්සේ ඒක තමයි මේ print කරේ. මං හිතනවා යම් තාක් දුරකට තේරෙන්නේ නැති අපි ඊළඟ වීඩියෝ එකනොත් මේකේ තවත් උදාහරණ ටිකක් බලමු. මේක හොඳට දැනගෙන තියෙනවා. මොකද ඊළඟ කොටස් මේව මත තමයි පදනම් වෙන්නේ. හොඳයි, අපි ඊළඟ වීඩියෝ එකට යමු. මං හිතනවා තේරුණා කියලා. තේරුම් නැති මොනවා හරි තියෙනවා නම් ලයික්, يعني කමෙන්ට් එකක් දාන්න. මම reply කරන්නම් වෙන්න ඕන මොකක්ද කියන එක. හරි, ඊළඟ වීඩියෝ එකේදී.